මේ බඩඉරුඟු වගාව ප්‍රචලිත කිරීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩසටහන පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. පවුල් 20,000කට අපි අවශ්‍ය උදව් උපකාර ලබා දෙන්න එකඟතාවය පළ කළ තියෙනවා. ඒ අයට අවශ්‍ය බීජ, ඒ වගේම සීසෑමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදනත් පොහොරත් අපි ලබා දෙනවා. ඒ අය ඒ තුළින් අපි බලාපොරොත්තු වෙන විශාල බඩඉරුඟු අස්වැන්නක් ලබා ගන්න අවශ්‍ය නවීන තාක්ෂණයත් ඒ අයට ලබා දෙනවා. ඒත් එක්කම අපි මේ දිස්ත්‍රික්කයට තියෙනවා විදේශ ව්‍යාපෘති සියල්ලම අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මකයි. ඒ ක්‍රියාත්මක වෙන ව්‍යාපෘති වලට ප්‍රමාදයන් ඇති වෙලා තියෙනවා. ඒකට කඩිනමින් ක්‍රියාත්මක කරන්න කියලා අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. මේ දිස්ත්‍රික්කයේ වැව් ටික ඉතා ඉක්මනින් සකස් කළ යුතුව තියෙනවා. දැන්ටමත් අපි අපේ අමාත්‍යාංශ මුදල් වලිනුත් ඒ වැඩ ආරම්භ කළ තියෙනවා. අපි ලබන අවුරුද්ද අවසාන වෙනකොට අපේ බලාපොරොත්තුව තියෙන්නේ මේ දිස්ත්‍රික්කයේ තියෙන වැව් වලින් 90%ක්වත් සම්වර්ධනය කළා අවසාන කරන්න පුළුවන් වුණොත් සම්පූර්ණ කටයුත්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකම අපි සාකච්ඡා කරේ එන මහකන්නේ සහ ඊළඟ යලකන්නේ මේ තියෙන නියඟයේ තත්ත්වය සහ ඒ වගේම ගම්මතුරක් වුණත් ඇති වෙන්න තියෙන ඒවට මුහුණ දීම සඳහා කොහොමද කලට වෙලාවට වගා කරන්න කියන එක පිළිබඳවත් ඒ වගේම පොහොර නියමිත පරිදි ලබා දීම පිළිබඳවත් අද දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. නැති අපේ ඉල්ලීම මේ තියෙන්නේ ජලය ලබා දෙන්න කියලා සමන්ල වැවෙන් ජලය ලබා දීම. දැන් හරි එක ජලමුරයක් ලබා දුන්නත් අපිට 50%ක්වත් බේරගන්න පුළුවන් වෙන. ඉතින් මේක ඔක්කොම බේරගන්න බැරුණත් අපි අනිත් අයට වන්දියක් දෙන්න වුණත් පුළුවන් තරම් අපි බලන්න ඕන මේ කොටසෙන් බේරගන්න පුළුවන් ප්‍රමාණය. ඒ මං හිතනවා අද හෙට හරි ඒ තීන්දුවක් අරගෙන මේ ගොවි ජනතාවගේ ප්‍රශ්නයට යම් ආකාරයක විසඳුමක් ලබා දෙන්න අදාළ පාර්ශ්ව කටයුතු කරයි කියලා. අපි ජනාධිපතිතුමාගෙත් අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම විදුලි බල ඇමතිතුමාගෙත් ඒ වගේම විදුලි බල මණ්ඩලයේ සියලුම නිලධාරීන්ගෙත් අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් ජනාධිපතිතුමාට මේක තනියෙන් ගන්න පුළුවන් තීන්දුවක් නෙවෙයි. අපි දන්නවා කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම අපිට තියෙනවා. ඉතින් කැබිනට් මණ්ඩලයේ ගත්තු තීන්දුවක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වුණත් අපි නැවතත් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා අදාළ සීලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කළා තියෙනවා. මොකද මේ මිනිස්සු තමයි වැඩිම අස්වැන්නක් දෙන්නේ. ලංකාවේ වැඩිම වී අස්වැන්න තියෙන ප්‍රදේශයට තමයි මේ බලපෑම ඇති වෙලා තියෙන්නේ. එනිසා අපි ඒ ඉල්ලීම ඒ ආකාරයෙන්ම තවමත් ඉල්ලීම කරන ඒ වගේම ඉටු කරයි කියලා මොන මොහොතක හරි බලාපොරොත්තු සහිතව ඉන්නවා. දැනට තියෙන ප්‍රශ්නය අපිට මේ කමිටුවකින් තමයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මේ මිල තීන්දුව කළ තියෙන්නේ. ඉතින් ඒ මිලට වඩා ඉහළ මිලක් දැනට දෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ ඒ මිලට වී එන්නේ නැහැ. දැන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගබඩා ටික දැන් වහන්න සිද්ධ වුණා. මොකද වී එන්නේ නැහැ. ඉතින් මොකද ඒකෙන් පේනවා ගොවීන් ඊට වඩා මිලක් බලාපොරොත්තු වෙනවා. දැන් මේ නියඟයත් එක්ක මට කතා කර ගොවීන් කියන්නේ ඒගොල්ලෝ දන්නවා වී මිල ඉහළ යනවා කියලා. ඒ නිසා මේ වෙලාවේ තියෙන්නේ මම හිතන්නේ ඉදිරියේදී වීමිල වැඩිවීමක් අපේ මිලට වඩා ඉහළ මිලකට තමයි පෞද්ගලික අංශයට ගන්න සිද්ධ වෙන්නේ. එතකොට යම් මට්ටමක සහනයක් ලැබෙයි කියලා අපි හිතනවා. රජයේ ප්‍රතිපත්තිය මේක අපි අද ඊයේ හදපු එකක් නේ. ප්‍රතිපත්තියක් තියෙනවා. ඒක තමයි පළවෙනි තැන බීමට ජලය, දෙවැනි තැන කෘෂිකර්මයට ජලය, තුන්වැනි තැන විදුලියට ජලය. ඒක තමයි රජයේ ප්‍රතිපත්ති. ඒක තමයි නෑ ඒක යන්න හොඳ නෑ. ඉතින් අපි මේ තියෙන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. දැන් මං හිතන්නේ වැඩි වෙන්න නේ, දැන් ඕනේ අඩු වෙන්න නේ. මං හිතන්නේ මං දන්නේ ඒක ගැන තොරතුරක්. ඉතින් මේ නියඟයේ දිකට ගියොත් ප්‍රශ්න ඇති වෙයි. ඉතින් එතකොට විදුලිය ගන්න වෙන්නේ ඩීසල් විදුලි බලාගාරවලින්නේ. ඒ වුණත් මං හිතන්නේ මේ වෙලාවේ එහෙම තත්ත්වයක් ඇති වෙයි කියලා. අපි ඒ සඳහා අද කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපතිතුමත් අද මේ සාකච්ඡාවට කැඳෙව්වා. අපි ගොවි සංවිධානත් ඒ ඉල්ලීම කරා. මං කිව්වා වහාම උපදෙස් ලබා දුන්න ඒ හානියක් සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳව ගණනය කරලා අපිට ලබා දෙන්න. ඉතින් අපි වන්දියක් ලබා දෙන්න කටයුතු කරනවා. කොච්චර මුදල් අමාරුණත් ගොවින්ට වන්දිය ලබා දෙන්න ඕනේ. ඒකට ජනාධිපතිතුමා එකඟතාවය පළ කරනවා. මට එතුමා කියලා තියෙනවා
එම් වන්දි මුදලක් අවශ්‍ය තැන්වල දෙන්න එකක වෙනවා කියන්නේ. දැන් වී ගබඩා දැන්ටත් හයක් අනුරාධපුරේ ඇරලා තියෙනවා. තවත් වැඩි කරන්න පුළුවන්. ගබඩා වලට වැඩේ තියෙන්නේ මේ වී එන්නේ නැහැ හුඟක් තැන්වල. අපි වී ගැනීමට ඔය දැන් ඒ ගැනත් කතා වුණා. ඉතින් මේ එක මට දෙන්න පුළුවන් විසඳුමක් නෙවෙයි. ඒ පිළිබඳව වෙනම සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මම දැන් ඉදිරි සති දෙක තුල ලබා දෙන්න කටයුතු කරනවා. ඔය අනිවාර්යෙන් වන්දියක් දෙන්න ඕන. ඉතින් වන්දියක් නෙවෙයි තාම ඉල්ලීම අපේ මේ අස්වැන්න බේරගන්න උදව් කරන්න කියන එක. වන්දිය දෙන එක ගැන ගැටලුවක් නෙමෙයි.